අපිට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන වොෆල් මේකර් ගැන කතා කරන්න තමයි මම අද යන්නේ. දැන් වොෆල් මේකර් එකක් අපිට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්නේ බ්‍රෙක්ෆාස්ට් වලට. දැන් උදේ කෑම බත් හරි පිට්ටු ඉඳිආප්ප වගේ දෙයක් හදාගන්න ගියොත් අපිට ඒකට කරි එකක් එහෙම නැත්නම් සම්බෝලයක් මොන හරි හදන්න වෙනවනේ. නමුත් හදිසි වෙලාවට වොෆල් එකක් හදාගත්තොත් අපිට පැණි ටිකක් එහෙම නැත්නම් ඒ වගේ දෙයක් එක කන්න පුළුවන්. එහෙම නැත්නම් සේවරි වොෆල් එකක් විදියට හදාගත්තොත් ඒක විතරක් කන්න පුළුවන්. ළමයි ගොඩක් ආසයි. එහෙනම් අපි බලමු වොෆල් මේකේ කොහොමද පාවිච්චි කරන්නේ මොනවද අපි හරි විදියට මේක මොනවද කරන්න ඕන දේවල් මොනවද කරන්න ඕන නැති දේවල් කියලා අපි බලමු. මෙන්න මේ විදියට තමයි එන්නේ. මේක තමයි අර මම හැමදාම කියන ඉන්ස්ට්‍රක්ෂන් මැනුවල් එක. මෙන්න මෙහෙම තමයි වොෆල් මේක එකක් එන්නේ. දැන් මුලින්ම අපි කරන්න ඕන රෙදි කෑල්ලක් තෙමලා මේක හොඳට පොඩක් පිහදා ගන්න ඕන පාවිච්චි කරන්න කලින්. ඉනි මේ වගේ පිරිසිදු මං දැන් සර්වේට් එකක් තෙමලා තියෙන. යන්තම් තෙමාගෙන තියෙන. ඒකෙන් මේක හොඳට පිහදා ගන්න ඕනේ. මෙතන තියෙන නාන් ස්ටික් කෝටින් එකක්. ඒක නිසා ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. මේකට පිහි හැඳි වගේ දේවල් දාන්න එපා. ඒක නිසා මෙන්න මේ විදිහට මේ හැම ධාරකින්ම මේ වගේ අත්ති මේ ඇඟිල්ලට සර්වේට් එක අරගෙන පොඩ්ඩක් තෙම්පපු ගොඩක් වතුර නැහැ වතුර බේරෙන්නේ නැහැ මේ හොඳට පිහදා ගන්න ඕනේ. ඒ වගේ මේ හැම තැනක්ම මම දැන් පිහදාගෙන තියෙනවා. මොකද අපි ඉස්සෙල්ලාම පාවිච්චි කරන නිසා මේක ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙම පිහදාගත්තට පස්සේ වේලිච්ච හරියෙන් හොඳට ඊට පස්සේ ඒ විදියටම මේ හැම තැනක්ම පිහදාගමු. මෙතන තියෙන්නේ මේ කන්ට්‍රෝල් කරගන්න මිනිමම් මැක්සිමම් හීට් එක කන්ට්‍රෝල් කරගන්න විදිය. අපි හදන වොෆල් එක එච්චරම කරවෙන්න ඕනේ නැත්නම් අපිට මිනිමම් ගන්න පුළුවන්. මේ අවශ්‍ය ප්‍රමාණයට මේ විදියට හදා ගන්න පුළුවන් ටෙම්පරචර් එක. ගොඩක් බ්‍රවුන් කරගන්න ඕන නම් අපිට පුළුවන් මැක්සිමම් පැත්තට දාන්න. පාවිච්චි කරලා ඉවරුණාට පස්සේ අපිට මේක තියෙනකොට පෑන්ට්‍රි කබඩ් එක උඩ හරි නැත්නම් කබඩ් එක හරි ගොඩක් ඉඩ යනවනේ. අපිට පුළුවන් මෙන්න මේක මේ විදියට තියාගන්න. මේ විදියට අප්‍රයිට් විදියට තියාගත්තොත් අපිට යන ඉඩකඩ ප්‍රමාණය ගොඩාක් අඩු වෙනවා. මම මෙතන වොෆල් බැටර් එකක් හදන්න බඩු ලෑස්ති කරගෙන තියෙන්නේ. ඔයගලන් දන්නවද දැන් කොහොමද වොෆල් හදන්නේ කියලා? මම පෙන්නන්නම් මේක කොහොමද හදන්නේ කියලා. නමුත් හදනකොට පළවෙනි වොෆල් එක හදලා අපි විසි කරන්න ඕන. මොකද මොනවා හරි කෙමිකල්ස් හරි මොනවා හරි මේකේ තියෙනවා නම් ඒව ටික අයින් වෙනවානේ. ඒක නිසා පළවෙනි වොෆල් එක අපි විසි කරන්න ඕනේ. ඒක කන්න එපා. දෙවෙනි වොෆල් එකේ ඉඳලා තමයි අපිට පාවිච්චි කරන්න පුළුවන්. මොකද පළවෙනි සැරේට අපි මේ වොෆල් මේක එක පාවිච්චි කරන හින්දා. මන් ඩ්‍රයි ඉන්ග්‍රීඩියන්ට්ස් වෙට් ඉන්ග්‍රීඩියන්ට්ස් එකට එකතු කරන්න යන්නේ. දැන් මේ විදිහට අපි බැටර් එක හදලා අපි පොඩ්ඩක් පැය භාගයක් විතර තියන්න ඕනේ. ඒක එහෙම තියෙද්දි අපි මේක ඕන් කරලා බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. දැන් ප්ලග් එක ඕන් කරගමු. මේ බලන්නකො ප්ලග් එක ඕන් කරාම මේ රතු ලයිට් එක තමයි පේන්නේ. දැන් මේක රත් වුණාට පස්සේ මේ ලයිට් එක ග්‍රීන් වෙනවා. ග්‍රීන් ලයිට් එක වැටෙනකන් අපි ඉන්න ඕනේ. මේ තියෙන මෙන්න මේක වටේට ඔක අනේ දැන් ග්‍රීන් ලයිට් එක පත් වුණා. මේක වටේට තමයි කලින් ඔකලා රතු ලයිට් එකක් දැක්කේ. දැන් ග්‍රීන් ලයිට් එක පත් වුණා කියන්නේ මේක රත් වෙලා තියෙන්නේ. දැන් පරිස්සමට මෙතනින් තමයි අල්ලන්නේ. මේක තමයි හැන්ඩල් එක. මෙතනින් මෙහෙම අල්ලන්න. අල්ලනකොට දැන් හොඳට දැනෙනවා මේක රත් වෙලා කියලා. ඊට පස්සේ අපි බටර් ටිකක් හරි මාගරින් ටිකක් හරි එහෙම නැත්නම් තෙල් ටිකක් හරි වෙජිටබල් ඔයිල් වගේ දෙයක් හරි අපි මේකේ හොඳට ගා ගන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ අපි බැටර් එක දානවා වහනවා. දැන් ඔයගලන්ට පේනවද බැටරි එක දාලා වැහුවට පස්සේ මේ ලයිට් එක ආපහු රතු පාට වුණා. දැන් මේක කොළ පාට වෙනකන් අපි ඉන්න ඕනේ. එතකොට කොළ පාට වෙනවා කියන්නේ මේක හැදිලා ඉවරයි. දැන් අපි මීඩියම් තැනට තමයි දැම්මේ. අපි බලමු කොහොමද මේක එන්නේ කියලා. දැන් කොහොමද අපි මේක අයින් කරනවනේ. දැන් මේක ග්‍රීන් වෙලා තියෙන්නේ. මේ බලන්නකෝ අපි දාපු සෙටින් එකට මෙන්න මේ වගේ තමයි මේක හැදිලා තියෙන්නේ. ගොඩක් සොෆ්ට්වෙයාර් වගේ. අපි දැන් කොහොමද මේක අයින් කරනවා?
මේක අයින් කරලා ආපහු සැරයක් මේ ටික ගාගෙන මේක වැඩි කරමු ටිකක් මැක්සිමම් පැත්තට ගමු ඔගලන්ට පේනවනේ ස්ටීම් මෙහෙම යනවා ඒක නිසා කල්පනාවෙන් ඉන්න මේ මිහින් අල්ලන්න යන්න එපා එතකොට මේ පැත්තේ ස්ටීම් වෙනවා එතකොට අත පිච්චෙන්න පුළුවන් හැමතිස්සෙම අපි අල්ලන්නේ මෙන්න මේ හෑන්ඩල් එකෙන් තමයි මේක තමයි මේකේ හෑන්ඩල් එක මම දැන් ග්‍රීන් ලයිට් එක පත් වුණා අපි බලමු අර බලන්නකො ග්‍රීන් ලයිට් එක පත් වුණාම මේක ලස්සනට ක්‍රිස්පි ගතියට ඇවිල්ලා තියෙන කලින්ට වැඩිය අපි බලමු තවත් ටිකක් මැක්සිමම් ফুল මැක්සිමම් සයිඩ් එකට දාලා බලමු කොච්චර මේක බ්‍රවුන් වෙනවද කියලා. එතකොට ඒ ගානට ඔකලන්ට පුළුවන් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට මේක හදාගන්න. දැන් මේ වගේ වෆල් එකක් හැදුවාට පස්සේ හැමතිස්සෙම ඔකලන්ට ක්‍රිස්පිවට ඕන මේ වගේ කූලින් රැක් එකක් උඩ තියන්න. එහෙම නැත්නම් අපි එලියට ගන්න එක හැම එකක්ම එක උඩ තිබ්බම අර වතුර ගතියට ඒක නිකන් සොගි වෙන්න බලනවා. ඉතින් ක්‍රිස්පිවට වෆල් එකක් අවශ්‍ය නම් හැමතිස්සෙම මතක තියාගන්න ඕනේ ඒක නිවෙනකන් කූලින් රැක් එකක් උඩ තියන්න. මේ බලන්න මම දැන් මැක්සිමම් දැම්මා. එතකොට මෙන්න මේ වගේ එන්නේ. මේක අපි මැක්සිමම් දාපු එක බලන්න ඒක ගොඩක් දුඹුරු පාට වුණා. ඉතින් ඒක මේට වැඩිය ක්‍රිස්පිවට තියෙනවා. ඉතින් කූලින් රැක් එකක් උඩ තිබුණොත් අපිට හොඳට තියාගන්න පුළුවන්. දැන් බලන්නකෝ මේ වගේ හරි ගියාම දැන් මේක ගන්න මෙන්න මේ වගේ හැන්දක්. එහෙම නැත්නම් මෙහෙම පිහියක් පාවිච්චි කරන්න එපා. මේ වගේ දේවල් තමයි හොඳට මතක තියාගන්න ඕනේ. මේ වගේ දේවල් පාවිච්චි කරොත් වෙන්නේ අපේ මේ non-stick coating එක damage වෙනවා. ඒක නිසා හැමතිස්සෙම මෙන්න මේ වගේ සිලිකෝන් ස්පැටියුලා එකක් හරි එහෙම නැත්නම් සිලිකෝන් එජ් එකක් තියෙන මේ වගේ ටොන් එකක් හරි අරගෙන තමයි මේවා අයින් කරගන්න ඕනේ. එහෙම නැත්නම් ලී හැන්දක් වුණත් කමක් නැහැ. දැන් බලන්නකෝ මට මේකෙන් පෙන්වන්න ඕන ඕකලන්ට මේ බලන්න. මේක තෙල් ගන්න නැතුව දැම්මේ හොඳට ගැලුණා. ඉතින් ඒක හින්දා මේ නොන් ස්ටික් කෝටින් එක ගොඩාක් හොඳ එකක්. ඒක නිසා අපි පරිස්සම් කරගන්න ඕනේ මේක. දැන් අපි හදලා ඉවරයිනේ. දැන් මේ වගේ හදලා ඉවරුණාට පස්සේ මේක උණුවෙන්න මේක වහලා අරන් තියන්න යන්න එපා. හැමතිස්සෙම මෙන්න මේ විදිහට ඇරලා තියන්න. දැන් දැම්මම ක්ලීන් කරන්න යන්නත් එපා. මොකද මේ සර්ෆස් එක ගොඩාක් රස්නේ. ඒක නිසා හොඳටම නිවෙන්න අරින්න. නිවෙන්න ඇරියම අර මං කලින් කිව්වා වගේ හොඳ පිරිසිදු රෙදි කෑල්ලක් හරි කිචන් ටවල් එකක් හරි අන්තිමට තෙමලා මේක හොඳට පිහදාන්න ඕන. පිහදාලා ඇරලම තියන්න හොඳට වේලෙනකන්. ඊට පස්සේ තමයි මේක වහලා අරන් තියෙන තැනක අරන් තියන්න පුළුවන්. එහෙම නැති වුණොත් වෙන්නේ මේ ගෑවිච්ච පිටි හරි මොනවා හරි තිබුණොත් පුස්කනවා. ඉතින් ඒක එච්චර හොඳ නැහැනේ. ඉතින් ඒක නිසා හොඳට මතක තියාගන්න ඕනේ අන්නේ දේ. දැන් මේ වගේ තෙතරෙදි කැදේ මේක නියවලා තියෙන්නේ. දැන් ඕකලන්ට පේනවාද මෙතන පොඩි පිටි මේකක් තියෙනවා. ඒකත් අපිට යවා ගන්න පුළුවන්. එහෙනම් දැන් ඕගලන් දන්නවා කොහොමද වෆල් මේක එකක් පාවිච්චි කරන්න කියලා. ඉතින් අපිට ලේසියෙන් උදේ කෑම හදාගන්න පුළුවන් මේවා පාවිච්චි කරලා. උදේ කෑම එහෙම නැත්නම් ඩෙසර්ට් එකක් එක එක විදිහට මේ දේවල් හදන්න පුළුවන්. ඉස්සරහට මම වෆල් මේක එක පාවිච්චි කරලා ගොඩක් රස කෑම හදන්න බලාපොරොත්තු වෙමින් ඉන්න. මං ආයෙත් එන්නම්. මං අනෝමා.